ආයුබෝවන්. චුට්ටක් හිතන්න. වහවහා වර්තමාන හෙළයින් හෙළ ක්‍රමය වැළඳ ගත යුතුය. බටහිර ක්‍රමය අත්හැරිය යුතුය. ඒ සඳහා කළ යුතු මුල්ම පියවර වන්නේ වචනයෙන් සැබෑ හෙළයින් වීමය. වචනයෙන් හෙළයින් වීම යනු සැබෑ හෙළ භාෂාව නිවරදිව හැසිරවීමයි, නිවරදිව භාවිතා කිරීමයි. හෙළයින් කිසිදා බොරු කී ජාතියක්ද නොවේ. හෙළයින් සැමදා වචනයෙන් සංවර විය, විනයවත් විය, අර්ථවත් විය, ආදර්ශමත් විය, ශක්තිමත් විය, ගාම්භීර විය. එහෙත් වර්තමානයේ බහුතරය තුල වූ වචන නම් හෙළ වචන හෝ නොවේ. එම වචන බහුතරයක් සભ્યත්වයෙන් පවා පිටය. විහිළු යන්න නිදහසට කාරණාවක් කරගනිමින් වචනයේ සදාචාරය කෙලසෙන වර්තමාන බහුතර හෙළයින් වහාම එම බටහිර වාග් ශෛලිය අත්හැරිය යුතුය. මුලින්ම වචනයෙන් හෙළයින් වන්න. බටහිරුන් ලෙස වචනයෙන් සිත පිනවා ගැනීම නොකරන්න. හෙළයින් යනු වචනය දමනය කර එයින් වැඩගත් දක්ෂයින්ය. වර්තමානයේ බහුතරය වචනය භාවිතා කරන්නේම බටහිරුන් ලෙසය. ඔවුන් වචනය පිනවමින් සිටි කළ යුත්තේ වචනය දමනය කිරීමයි. කිසිදු හෙළකමක් හෙළයින්ගේ වචනය තුළ නොවූ කල ඔවුන්ගේ සිතුවිලි හෙළ සිතුවිලි වීම කිසිදා නොවන වගන රහසකි. හෙළ ක්‍රමය කෙතරම් ප්‍රතික්ෂේප කර ඇත්දැයි කියතොත් මුල සිටම වචනයේ සිටම එය නැවත ස්ථාපිත කිරීමට සිදුවී ඇත. ඉතිහාසය සෙවීමටත් පෙර හෙළයින් කළ යුත්තේ හෙළ භාෂාව හෙළ වචන සෙවීමයි, පුරුදු වීමයි, ඒවා භාවිතා කිරීමයි. මුලින්ම වචනයෙන් සැබෑ හෙළයින් වීමයි. මුලින්ම හෙළ භාෂාවට නැවත පණදීමයි. එවිට ඉතිහාසයද හෙළ ක්‍රමයද මහා රාවණාවතිගේ ශක්තියද දැකගත හැකිවනු ඇත. ඔබ සැමට ජයශ්‍රී.